ඉන්වෙස්ටින් YouTube channel එකට තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. ඔයගොල්ලෝ දන්නත් අපි ඊයේ වීඩියෝ එකක් ගෙනාවා සෙන්ට්‍රල් බැංක් එක පොලිසි රේට් 2.5%කින් අඩු කරපු නිවුස් එක ගැන mention කරා. එතකොට මේ අඩුවීමත් එක්ක මාකට් එකේ ඊයේ දවසේ ඒ කියන්නේ ජූනි 1 වෙනිදා සැලකිය යුතු වෙනසක් අපි දැක්කා. ඒත් එක්කම අපි දැන් මේ කතා කරන මොහොත වෙනකොට ඒ කියන්නේ දෙවනිදා දැන් ට්‍රේඩින් පටන් ගන්න පැය කීපයක් වෙනකොට තියෙන වෙනසත් එක්ක අපි බලමු. දැන් මේ ඕගොල්ලෝ දකින්න ඇත්තටම SPI chart එක ඒ වගේම මම Bollinger Bands ඒකට ඇඩ් කරලා තිනවා. දැන් මේ තියෙන ඇත්තටම chart එක මේ තියෙන ඊයේ දවසේ සිදුවෙච්ච සිදුවීම මාකට් එකේ policy rates පල්ලෙහාට දැමීමත් එක්ක මාකට් එකේ සිදුවෙච්ච සිදුවීම. ඒකට අපි බැලුවොත් එහෙම මාකට් එකේ policy rates අඩු කරන්න කලින් තිබ්බ ලෙවල් එක ආසන්න වශයෙන් ගත්තොත් 8550 වගේ ලෙවල් එකේ ඉඳන් එදා දවසේ ওই නිවුස් එක ආවයින් පස්සේ කෙලවර වුණා 8688 ක ලෙවල් එකකට. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් එහෙම SPI එක ඒකක 138 කින් විතර වගේ වැඩි වුණා ඊයේ දවසේ. ඒකට අපි ඔක percentage එකක් විතර ගත්තොත් එහෙම ඊයේ දවසේ විතරක් 100%කින් විතර වැඩි වෙලා තියෙනවා. ඒකට අද දවසේ මේ පැය කීපයක් ඇතුළත ගත්තොත් එහෙම ඊයේ දවසේ කෙලවර වෙච්ච තැනේ ඉඳන්ම ගත්තොත් එහෙම එක දිගට වර්ධනයක් අපි පැහැදිලිවම දකිනවා. මෙතන ඊයේ දවසේ end point එක මෙතන අද දවසේ පටන් ගත්ත point එක ඉඳන් පල්ලෙහාට පොඩ්ඩක්වත් වැඩිලා නැහැ කියලා ඔයගොල්ලන්ට පේන ඇති. එතන ඉඳන් උඩටම ගිහිල්ලා තිනවා. දැන් අපි මේ කතා කරන point එක වෙනකොට 8000 ආසන්න වශයෙන් 8800 වගේ level එකට ගිහිල්ලා තිනවා. දැන් මේ තියෙන්නේ අපි බැලුවොත් එහෙම මෙතන අද දවසේ ආසන්න වශයෙන් 10000 මාර විතර වගේ වෙනකොට තියෙන தත්ත්වය SPI එකේ 8800 වගේ level එකේ increase එකක් තියෙනවා. ඒ වගේම SPI එක S&P එක මේ දෙකම 1%කින් විතර මේ වෙනකොටත් වැඩි වෙලා තිනවා ඊයේ දවසේ නැවතිච්ච point එකේ ඉඳන්. ඒතකොට අතන මේ positive signal එක පැහැදිලිවම market එකට ගිහිල්ලා තිනවා කියලා අපිට පේනවා මේ policy rate reduction එකත් එක්ක. ඒතකොට දැන් ඔයගොල්ලන්ට පේනද මෙතන Bollinger Bands අපි ඇඳලා තිනවා. එතන ඔයගොල්ලන්ට පේනවා mid band එක දැන් මේ වෙනකොට cross කරගෙන ඉස්සරහට ගියපු ලක්ෂණ අපි පැහැදිලිවම දකිනවා. ඒතකොට මේ point එක ඇත්තටම අපි කලින් දැක්කේ මිඩ් පොයින්ට් එක කපාගෙන උඩට ගියපු ලක්ෂණ ඇත්තටම අපි ස්ට්‍රෝง සිග්නල් එකක් විතර දැක්කේ මෙන්න මේ පොයින්ට් එකේදී තමයි. පෙබ්‍රවාරි 20 වෙනිදා ඒ දැකපු පොයින්ට් එක තමයි මේ තියෙන්නේ. ඊට කලින් ඇත්තටම යම්කිසි වීක් ක්‍රොසින් එකක් අපි දකිනවා මෙන්න මේ හරියේදී. නමුත් ඒක නැවත පල්ලෙහාට ඩයිලූට් වෙලා තිනවා. නමුත් මේක බොහෝ විට ස්ට්‍රෝง සිග්නල් එකක් විදිහට ඇයි කියලා හිතනවා මේ මාකට් එකට ඇවිල්ලා තියෙන සිග්නල් එකත් එක්ක. අපි බලමු කොහොමද මේ සිග්නල් එකට අනුව ඊළඟ සතියේදී විශේෂයෙන්ම මේක මාකට් එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි මේකට තවත් පැරමීටර්ස් කීපයක් එක් කරගෙන බලමු. RSI එක දාලා. එතකොට මෙතනදී මම RSI එක දාලා තිනවා, MACD එක දාලා තිනවා, ඒ වගේම PSR එක දාලා තිනවා. මේක ජෙනරල් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ගන්න තමයි මාකට් එකේ ට්‍රෙන්ඩ් එක කොයි පැත්තට යයිද කියන එක පොඩි සිග්නල් එකක් ගන්න. RSI එකත් ඔයගලන්ට පේන ඇති මේ පල්ලෙහා 30 ලෙවල් එකේ ඉඳන් දැන් මේක මිඩ් පොයින්ට් එකට වගේ වෙනකන් ඇවිල්ලා තිනවා. එතකොට මේ 30-70 බෑන්ඩ් එක ගත්තොතේම ඕවර්සෝල් බෑන්ඩ් එක ඉඳන් දැන් ඉස්සරහට ගමන් කරන මොමෙන්ටම් එකක් අපි දකිනවා. ඒතකොට මේ වගේ ඇර්ලි සිග්නල් එකක් අපි එක්ස්පෙක්ට් කරනවා නම් ඒ වගේ අවස්ථාවක් අපි කලින් දැකපු පොයින්ට් එකක් තමයි මේ තියෙන්නේ. ඒතකොට මෙතනදිත් අපි MACD එක ගත්තොත් එහෙම මේ ක්‍රොස් ඕවර් එක අපි දකිනවා. ඒක ස්ට්‍රෝง වෙනසක් එක්ක අපි දකිනවා මෙන්න මේ ගැප් එකක් එක්ක ඉස්සරහට ගමන් කරනවා. ඒතකොට ඒ වගේම එකක් බොහෝ විට අපි අපේක්ෂා කරනවා මේ ආපු සිග්නල් එකත් එක්ක ඉස්සරහට යයි කියලා. නමුත් ඒක මාකට් එකේ පාටිසිපන්ට් ලගේ බයින් ඇන් සෙලින් ඉන්ට්‍රස්ට් එක ඒ වගේම ඩිමාන්ඩ් ඇන් සප්ලයි කනුව ඒක තීරණය වෙයි. නමුත් ඒ ට්‍රෙන්ඩ්ස් වලින් ඔයගලන්ට යම්කිසි අදහසක් ගන්න පුළුවන් මොන වගේ පැත්තකට ගමන් කරයිද කියලා. ඒ නිසා මේක මාකට් එකේ සිග්නල් එකක් ඉස්සරහට මොන පැත්තට යයිද කියන එක ගැන පුරෝකථනයක් දෙන්න මම උත්සාහ කරන්නේ. නමුත් ඔයගලන්ට මේ පැරමීටර්ස් පාවිච්චි කරලා තමන්ගේ ඩිසිෂන් එක තමන්ටම යම්කිසි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න තමයි උදව්වක් විදිහට තමයි මේ වගේ චාට් ඇඳලා තියෙන්නේ. ඒක ඔයගලන්ටත් තමන්ගේම චාට් එකක් ඇඳලා මේ වගේම විශේෂයෙන්ම පර්ටිකියුලර් ස්ටොක්ස් වලට මේක දාලිවලා බලන්න පුළුවන්. දැන් මේ තියෙන අපි බලන ඕවර්ඕල් මාකට් එකේ ඩිරෙක්ෂන් එක particular stocks වලටත් මේ විදිහම දාලා ඕගොල්ලන්ගේ decision එක ගන්න පුළුවන්. ඒ වගේ මේ සම්බන්ධයෙන් ඕගොල්ලන්ට උදව් වෙන්න investincolombostockexchange.com website එකට ගියොත් ඒ හා සම්බන්ධ courses තියෙනවා. ඕගොල්ලන්ට කැමති නම් ඒක පරිශීලනය කිරීමේ හැකියාවත් තියෙනවා. හරි නම් මේ වගේ video එකකින් අපි ආයෙත් හම්බෙමු.